ස්වාමීන් වහන්සේ ඔව් අසංකත පරමාර්ථවල අර නිර්වාණය ප්‍රභේද පහකින් දක්වලා තිබ්බනේ ඔව් එතකොට ස්වාමීන් වහන්සේ නිර්වාණ අවබෝධය කියලා කියන්නේ ඔය ප්‍රභේද පහෙන් ඕනෑම එකකට නේද නෑ අන්තිම දෙකට අවසාන දෙක සමුච්ඡේද සහ නිර්වාණය සහ නිස්සරණ නිර්වාණය තමයි අපි ඔය නිබ්බානස්ස පච්චයෝ හෝති කියලා ප්‍රාර්ථනා කරන්නේ මම කෙටියෙන් කියන්නම්කෝ විස්කම්මන නිර්වාණය කියලා කියන්නේ මෑනියෝ කෙනෙක් නේද අපි එහෙමයි ස්වාමීන් වහන්සේ මනෝ නිෂ්ක විස්කම්මන නිර්වාණය කියලා කියන්නේ අපි ධ්‍යානයකටපත් වුණාම අපේ හිත කෙලෙස් වලින් මිදෙනවානේ කෙලෙස් වලින් ලොකුවට මිදෙනවා ඒ මිදෙන අවස්ථාව එවත් ශාන්තිය කෙලෙස් වලින් තොර භව කෙලෙස් වල ඇබ්සන්ස් එක කියන්නේ මේ නැති භව නිකන් හිස් භව නේ මේ කියන්නේ කෙලෙස් වලින් දුරු වෙච්ච භව ඒ අවස්ථාවට අපි කියනවා නිෂ්කම්මන නිර්වාණය කියලා තදංග නිර්වාණය කියලා කියන්නේ අපි හිතමු සීලයක් සමාදන් වුණා කියලා ප්‍රාණඝාත කරන කෙනෙක් සීලය සමාදන් වුණාම සීලය නොකඩන තාක් කල් එයාගේ හිතේ ප්‍රාණඝාත කෙලෙස්ය හටගන්නේ නැහෙනේ ප්‍රාණඝාත කෙලෙස්ය හටගත්තොත් ඒක දවනවා තවනවානේ සිත ඒක යහපතක් නෙවෙයිනේ එතකොට අපේ සිත ඒ කෙලෙස්ෙන් මිදී පවතිනවා කෙලෙස්ෙන් මිදිලා තියෙනවා ඒ අවස්ථාවට කියනවා තදංග නිර්වාණය කියලා තදංග නිර්වාණය කියලා කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම වලින් වෙන වෙනම කරන ප්‍රහාණයට විස්කම්මන නිර්වාණය කියලා කියන්නේ ලොකුවට ගැඹුරින් කරන ප්‍රහාණයට ඊළඟට සම්මුති නිර්වාණය කියලා කියන්නේ ඒක අපිට දැක්වෙන්නේ ඔය සාමාන්‍ය ලෝකයේ තියෙන ප්‍රශ්න වලින් මිදී ඉන්න අවස්ථාව ලෙස. ඒ කියන්නේ ඔය නිබ්බුතා නූන සාමාතා නිබ්බුතෝ නූන සෝපිතා නිබ්බුතා නූන සානාරි යස්සයන් ඉදි සෝපති කියලා කිසාගෝතිමිය කිව්වේ. මහා බෝසතාණන් වහන්සේට මෙවන් වූ පුතෙක් ඉන්න මවක් මෙවන් වූ පුතෙක් ඉන්න පියෙක් මෙවන් වූ ස්වාමියෙක් ඉන්න බිරිඳක් ඒකාන්තයෙන් සැනසීලා ඉන්නවා. මේ නිවනක් ඒ කතා කරලා තියෙන. ඒකට කියනවා සම්මුති නිර්වාණය දුකෙන් මිදෙන අවස්ථාව. දැන් උදාහරණයකට ස්වාමීන් වහන්සේ කෙනෙක් අපි කියනවානේ සාමාන්‍ය අපි විවහාර කරනවා නමුත් අපි වැඩි කතා කරන්නේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් මහාන වුණාම අපි කියනවානේ අනේ ස්වාමීන් වහන්සේ පුදුම සැනසීමකට පත් වුණේ කියලා. දැන් සාමාන්‍යයෙන් ගිහි පිංගතුන් හරියට කියන කතාවේ ස්වාමීන් වහන්සේලාත් කියනවානේ අම්මෝ මේ ආපමම ගිහි ජීවිතේ පහත් කරන අර්ථයෙන් කියනවානේ. මේ ලොකු ගිනගොඩකට අපිට යන්න වෙනවා කියලා සමහර අපිට අවවාද දෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවා. මොකද අපිට තේරෙනවා මේකේ තියෙනවා ලොකු මානසික සහ වෙනස්කම් දෙකක්. එතකොට මේ තියෙන ප්‍රශ්න වලින් මිදිච්ච භව කියන එක පැවිද්දේ තියෙන සැපයක්. ඒක හිස් බවක් නෙමෙයි පින්වතුනි. ඒක සැබෑ සැපයක්. ඒක තමයි අපි ඒක වර්ණනා කරන්නේ. ඔය පින්වතුන්ට ඒ සැපේ දැනෙනවා. ඒකයි කියන්නේ අනේ ස්වාමීන් වහන්සේලා පුදුම වාසනාවන්තයි කියලා සමහරවිට අපි අහලා දිනවා කියනවා. එතකොට ඒ වගේ දුක් වලින් මිදිච්ච භව කියන එකට කියනවා සම්මුති නිර්වාණය කියලා. එතකොට මේ නිර්වාණය කියන එක දැන් අහන්න පුළුවන් මේක අමුතු කතාවක් කියලා දැනෙනවා. ඒක නිර්වාණය කියන එකේ තේරුම මෙහෙමයි ඒකේ මූලික સિદ્ધාන්තය. ඒක අපි ඉදිරියේදී කතා කරමු නිර්වාණය කියන පාත්‍රකාව යටතේ. නිර්වාණය යනු යම් කිසි දුකක් පැමිණෙන්නට ඇති කලෙහි දුකක් පැමිණෙන්නට තිබෙනවා හේතු තියෙනවා ඒ දුක හට ගන්නට. එසේ පවතින කලෙහි එක්කෝ ඒ හේතු ටික යටපත් කිරීමෙන් తాවකාලිකව හේතු ඉවත් කිරීමෙන් తాවකාලිකව හේතු නැති කිරීමෙන් සම්පූර්ණයෙන් ඒ දුකෙන් මිදී සිටිනවා කියන එකයි නිවන කියලා කියන්නේ. මම නැවත කියනවා. දුක හට ගන්නට හේතුව තියෙනවා. ඒතකොට දුකත් එක්ක බැඳිලා අපි ඉන්නේ. ඒ දුක යටපත් කරන්න උදාහරණයකට අපිට දැනෙන ලෝභ දෝෂ මොහ හට ගන්නවා. අපිට හේතු තියෙනවානේ අවිෂ්කම් විෂ්කම්මනේ නොකරපු කෙලෙස් ටික තියෙනවානේ. දැන් මේක විෂ්කම්මනේ කරනවා. මොකද කියන්නේ අර ලෝභ දෝෂ මොහ හට ගනීද? නෑ අපේ සිත ශාන්ත ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා නිවන යනු හේතු දුක හට ගන්නට ඇති දුක හේතු ඇති කල්ලි හට ගන්නට ඇති දුකේ හේතු යටපත් කිරීමෙන් හේතු දුරු කිරීමෙන් හේතු විනාශ කිරීමෙන් පත් වෙන විමුක්තිය විමෝක්ෂයට තමයි නිවන කියලා කියන්නේ. ඒකට කියනවා අනුපාද නිරෝධයක් කියලා කියනවා. දැන් නිර්වාණ ධාතුව පෙන්නද්දි පැහැදිලිුණානේ අනුප්පන්න දුකක් තිබුණා හේතු ටික කපනකොට මොකද උනේ? ඒ සම්පූර්ණයෙන් ඒ දුකෙන් නිදහස් වුණා. ඒක තමයි නිවන කියලා කියන්නේ. එතකොට ඒක අපි මේ එදිනදා ජීවිතයේදී අත්දකිනවා. උදාහරණයකට අර කෙලෙස්වල උදාහරණ එකක් අපි හිතමුකෝ. අපි ඔන්න ප්‍රාණඝාත ආදින්නාදාන කාම මිච්ඡාචාර මුසාවාද සුරාපානය කර කර ඉන්නවා. ඔන්න සත්පුරුෂයෙක් ඇවිල්ලා අන්න මෙහෙමයි මේක නොකළ යුතුයි කළ යුතු දේ කියලා දීලා අන්න අපිව පංචශීලයේ සමාදන් කරනවා. හිතන්නකෝ අපි සමාදන් වෙලා අවුරුදු පහක් එක දිගට රැක්කා කියලා. අර තිබිච්ච ඔක්කොම ප්‍රශ්න වලින් අපි නිදහස් වෙන්නේ නැද්ද ඒ වෙලාවේදී? ඇයි ඒ නිදහ අපිට අපේ හිත ලොකු ප්‍රශ්න ගොඩක තිබුණා පංචශීලයේ කඩ කඩ ඉන්නකොට අපි ඒක හිතුවත් නැතත් ඒ දුකක තියෙනවා. එතකොට ඒ කෙලෙස් ටික ඇවිස්සීලා තිබුණේ කෙලෙස් ටික ඇවිල්ලා අපි සීලයක් සමාදන් වෙලා අදිෂ්ඨාන කරලා කෙලෙස් ටික යටපත් කරගත්ත අනුසයට ලොකු පහරක් දුන්නා. එතකොට උනේ මොකද්ද? අර එදිනෙදා හටගන්නට තිබිච්ච කෙලෙස් ටික හටගන්නේ නැතුව යටපත් වෙනවා. හටගන්න එකෙන් අපේ හිත මිදෙනවා. අන්න අපිට දැනෙනවා කාලයක් යද්දී දැන් නම් මම සැනසීලා ඉන්නේ.
එදා තිබිච්ච ඉස්සර මම කොච්චර පීඩාවකද හිටියේ කියලා එදාට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විමෝක්ෂයක් මේ දකින්නේ අපි ඒ අදකින් සැනසෙල්ල. මොකද ඒ සැනසෙල්ල දුකේ නිවීමක්. ඉතින් ඒ නිසා ඒ වගේ තදංග විස්කම්මන සම්මුති කියන නිර්වාණයෝ අපි එදිනදා ජීවිතයේ අදකින්නෝ. නමුත් වෙනස තියෙන්නේ මොකද්ද? තදංග නිර්වාණයට පත් වෙනවා ඉන් මිදෙනවා. විස්කම්මන නිර්වාණයට පත් වෙනවා ධානයේ පිරිහෙනකොට මිදෙනවා. සම්මුති නිර්වාණයට පත් වෙනවා ඉන් මිදෙනවා. හයි හේතුව හේතුව කරුණ මොකද්ද? ඒවයේ හේතුව යටපත් කිරීමක් විතරයිනේ කරලා තියෙන්නේ. හේතුව මතුවෙනකොට ඒ දුක එනවා අපෝ. හැබැයි සමුච්ඡේද නිර්වාණය නිස්සරණ නිර්වාණය වෙනස මොකද්ද? කෙලෙස්සේ සම්පූර්ණයෙන් විනාශ කරනවා. එතකොට දුක නැවත හටගන්නට ක්‍රමයක් නැහැ, හේතුවක් නැහැ. ඒ නිසා ඒ නිර්වාණයෙන් මිදීමක් නැහැ. ඒ නිර්වාණයෙන් චුත වීමක් නැහැ. ඒකයි අච්චුතයි කියලා කියන්නේ. ඒ නිර්වාණය විනාශ වෙන්නේ නැහැ. නිර්වාණයෙන් චුත වීමක් කියලා කිව්වොත් නැහැ. ඒ නිසා ඒ නිර්වාණ පහෙන් කෙටි උත්තරය අර මහා නිර්වාණ ධාතුව කියන්නේ අවසාන සමුච්ඡේද නිර්වාණය සහ නිස්සරණ නිර්වාණය. පැහැදිලි වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් තෙරුවන් සරණයි.